Right, I'm a mash up madness event. Kelly clash of in the Proban of the event out to let the or like a game make it Danamat, it in Danamat, Godaka, and Locker Ganati, Evagama, on the Pude, then Town High and Uda in the Vana, while I get builder on the Amtu Vidiga, Kriatma Venda Parangaragana at eating Akino over here, Chief, a dull boy can a canoe. නිකන් බිල් කර කර ප්ලේ නොකර හිටියොත් ඉතින් අමුතු මාදිල කතන්දරයක් කියන්නේ තනිකර හොරර් ෆිල්ම්යක් වගේ ඉතින් එයාගේ අලුත්ම ක්‍රියේෂන් එක තමයි හඳුන්වලා දෙන්නේ කෙලිම සව එලික්සර් කෝල්ඩ්රන් රයිට් සව එලික්සර් කෝල්ඩ්රන් කියන එක ඉතින් ඒක කොහෙන් හරි ප්ලේස් කරන්නයි තියෙන්නේ ඒක ප්ලේස් කරාට පස්සේ කෙලිම ඔයාලගේ එලික්සර් ස්ටෝරේජස් වලින් එකක් කෙලිම සව එලික්සර් ස්ටෝරේජ් එකක් බවට පරිවර්තනය වෙයි ඉතින් ඒක ගැන වැඩි හිතන්න දෙයක් නැහැ. ඒක ඔන්න ඔය විදියට ප්ලේස් කරලා දාන්නයි තියෙන ඔයාලගේ බේස් එකේ. ඉතින් කොහමද මේ බේස් එක නම් කාලෙට පස්සේ ආවේ. ඒකයි මම කෙලින්ම විනාශ වෙලා හිටිය ට්‍රූප්ස් විශාල ප්‍රමාණයක්. ඉතින් කොහමද? සව එලික්සර් කෝල්ඩ්රන් එක. උඩ ක්ලික් කරාම ඔයාලට යන්න පුළුවන් කෙලින්ම මෑෂ් අප් මැඩ්නස් ඉවෙන්ට් එකට. ඒකට ගිය ගමන් ඔයාලට මුලින්ම පේනවා ඇටැක් මල්ටිප්ලේ බේසස් ටු කලෙක්ට් සව එලික්සර්. ඇටැක් කරන්න ඕන අපි අනිවාර්යයෙන්ම සව එලික්සර් එකතු කරන්න ඒක ඉතාමත් වැදගත් දවස් 20යි තියෙන අනිවාර්යම මේ 20 ඇතුළත මේ වැඩසටහන සිද්ධ වෙන්න ඕනේ ඊට අමතරව ක්ලේම් රිවෝල්ඩ්ස් ඉන්ක්ලූඩින් ක්ලෑෂ් ඔෆ් ඉන් ට්‍රූප්ස් ඇන්ඩ් බූස්ට් ඉතින් කොමාරි බූස්ට් එක ගැන අපි එදා කතා කරා ට්‍රේනින් බූස්ට් එකක් ලැබෙනවා බිල්ඩ් බූස්ට් එකක් සහ රිසර්ච් බූස්ට් එකක් ලැබෙනවා ඊට අමතරව ස්පෙෂල් රිවෝල්ඩ්ස් ටිකක් ලැබෙනවා කෙලින්ම බුක්ස් තියෙනවා ඒ වගේ පෝෂන්ස් වගේ දේවල් තියෙනවා ඊට අමතරව විශේෂ අපේ ස්පෙෂල් ඉවෙන්ට් එකකට ලබා දීලා දෙන ට්‍රූප්ස් හතරකුත් තියෙනවා ඒ ඇතුළත ඉතින් ඒ සෑම්සිල්දම් එකතු කරන්න ඕනේ ඊට අමතරව විශේෂයෙන්ම අපේ කලෙක්ට් මෑෂ් අප් මෙඩල්ස් දකුණු පැත්තේ අයිනෙම්ම තියෙන ඒක තමයි ඉතාමත් වැදගත් ඉතින් කොමාර ඔයාලට පේනවා කෙලින්ම ගේම් එක පටන් ගත්ත ගමන් කෝල්ඩ්රන් එක හදපු ගමන්ම අපිට ලැබෙනවා කෙලින්ම අපේ බාච කියන අලුත්ම ට්‍රූප් එක ඉදිරියේදී අපි බලනවා අනිවාර්යෙන් බාචගේ ඇටැක් ස්ට්‍රැටජිස් කීපයක් ඒ වගේම අපිට ජෙම් කරන්න පුළුවන් ඉදිරියට ගමන් කරන්න ඔයාලගේ ජෙම් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් පෝසත් නම් ඉතින් කොමාරි ඉතින් දැනගොඩ ඉතින් ඔයාලට හොග් විසර්ඩ් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට රයිට් ලාවා ලූන් ඉන්නවා. ඒ වගේම මෙඩල්ස් කැමෙන් 150 කැලරි තියෙනවා. 100 කැලරි තියෙනවා. 200 කැලරි. ඒ වගේ ඉදිරියට යද්දි 500 තමයි උඩරිමම තියෙන මෙඩල් එක. ඉතින් ඒ විදිහට ඉදිරියට ගමන් කරන්නයි තියෙන්නේ. කොමාරි දැන් බෞතරේට තියෙන ගැටලුවක් තමයි. ඉතින් ක්වීන් ගේ ස්කින් එකට යන්න යම් කිසි ප්‍රමාණයක මදි පාඩුවක් තියෙනවා. ඉතින් ඒක තවදුරටත් පැහැදිලි කරලා දෙනවා. ඔයාලට පේනවා එතන සම්පූර්ණ ප්‍රමාණයම 350,000යි. අපි සව එලික්සර් 350,000කින් මේක ෆිල් කරොත් අනිවාර්යම අපිට මේක ෆිල් අප් වෙනවා. එතකොට අපේ මෙඩල්ස් මෙතන තියෙන මෙඩල්ස් වලින් අපි ගණනලා බැලුවොත් සම්පූර්ණ මෙඩල්ස් ප්‍රමාණය 3,450යි එකතු වෙන්නේ. ඉතින් ගොඩක් අය දැනනමත් ගණනලත් ඇති. ඉතින් 3,450 එකතු වෙන්නේ. හැබැයි කොහමද අපි ක්වීන්ගේ ස්කින් එක දිහා බැලුවොත් 4,650යි. එතකොට 1,200ක මදි පාඩුවක් තියෙනවා. ඉතින් ඒක ගැන තමයි වොරි වෙන්න එපා කියන මේ වීඩියෝ එක විශේෂයෙන් මම ගැන ආවේ මොකද කියනවා නම් මෙතන අයිනම් යාලා දාලා තියෙනවා බෝනස් ට්‍රැක් එක කියලා එකක්. ඉතින් කීප් කලෙක්ටින් සව එලික්සර් ඩියුරින් ද ඉවෙන්ට් ෆෝ මෝ මෑෂ් අප් මෙඩල්ස්. ඒ කියන්නේ මේ 350,000 සම්පූර්ණ වුණාට පස්සේ මේ රිවෝර්ඩ්ස් ටික ඔක්කොම අපි එකතු කරාට පස්සෙත් අපිට මෝ මෙඩල්ස් දිනා ගන්න පුළුවන්. ඉතින් මට ආරංචි විදියට මෙඩල්ස් උපරිම අපිට 5000 සම්පූර්ණම ගේම් එක එකතු කරගන්න පුළුවන් කියලා තිබුණා. ඉතින් මම ඒක දන්නේ නැහැ කොහොම හරි කොයින්ගේ ස්කින් එකට අවශ්‍ය කරන මෙඩල්ස් ප්‍රමාණය අපිට අනිවාර්යයෙන්ම ඒ දවස් ප්‍රමාණය ඇතුළත එකතු කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි ක්‍රීඩා කරොත් හරියටම. ඉතින් කොහමද ගෝස් ක්වීන්ගේ ස්කින් එක 4,650යි. හැබැයි ඉතින් ගෝස් ක්වීන්ගේ ස්කින් එකම ටාගට් කරන්න එපා. මම නම් මගේ නම් අවවාදය. තවත් දේවල් තියෙනවා මෙතන මිලදී ගන්න. ගෝස් ක්වීන්ගේ ස්කින් එක තමයි එක්ස්පෙන්සිව් මෙතන තියෙන. ඊට වැඩි ඔයාලට පේනවා කෙලින්ම පාලට ඔයාලා ගමන් කරොත් කෙලින්ම බුක් ඔෆ් හීරෝස් 980යි. කෙලින්ම 1000කට අඩු ප්‍රමාණයක් තුනක් ඔයාලා මිලදී ගන්න පුළුවන්. එතකොට කෙලිම මෙල්ස් 3000කින් ඒක අන්දර සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ වගේම මැජික් ඇටම්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. තවදුරටත් ඔයාලගේ ගේම් එක තවදුරටත් වේගවත් කරගන්න පුළුවන්. බිල්ඩ් ස්ටාර් ජාස් 9ක් තියෙනවා. පෙට් පෝෂන්ස් 9ක් තියෙනවා. 220කට රයිට් එමනම් ඉතාමත් වාසිදායක දෙයක්. ක්ලොක් ටවර් පෝෂන්ස් 9ක් තියෙනවා 140 ගානේ. ඉතින් ඒ වගේ ඔප්ෂන්ස් තියෙනවා තව පොඩ්ඩක් ගිහලා බලන්න. හැබැයි ඉතින් ක්වීන් ස්කින් එකක් ආයේ ඉතින් මේ විදිහට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ගෝස් ක්වීන් ඉතාමත් ලස්සනව නිර්මාණය කරලා තියෙන ස්කින් එකක්. ඉතින් උපරිම කට්ටිය උත්සාහ කරන්න. එතකොට ඒක එකතු කරගන්න තමයි. ඉතින් කොමාරි දැන් ඇටැක් ස්ට්‍රැටජීස් හතර වටේම ප්ලේස් වෙලා ඇති. ඉතින් දැනටමත් ප්‍රසිද්ධ යූටියුබර්ස්ලා ප්ලේස් කරලා ඇති. ඉතින් එයාලගේ ඇටැක් ස්ට්‍රැටජීස් නම් 100%ම විශ්වාස කරන්න එපා. මොකද කියනවා නම් එයාලා ඩිවලොප් බිල්ඩ් එකෙන් තමයි ඒ ඇටැක් ස්ට්‍රැටජීස් නිර්මාණය කරලා තියෙන්නේ. සමහර වීඩියෝස් වලින් එයාලම කියනවා මේක ඩිවලොප් බිල්ඩ් කියලා. සමහර ඉතින් ඒක කියන්නේත් නැහැ. ඉතින් කොමාරි ඒ ඇටැක් ස්ට්‍රැටජිස් එයාලා හදලා තියෙන්නේ අප්ඩේට් එක එන්න කලින්. ඩෙවලොප බිල්ඩ් එක සහ අප්ඩේට් එක අතර අනිවාර්යම වෙනස්කමක් තියෙනවා. ඒකින්ද ඉතින් ඇටැක් ස්ට්‍රැටජිස් කරනවා නම් අනිවාර්යෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඊටත් අමතරව
attack වලට විතරක් ඔයාලගේ target එක තියාගන්න එපා. අනිවාර්යයෙන්ම defend කරද්දී ඔයාලගේ මෙන්න මේ storage මෙන්න මේ storage එක සහ cauldron එක දෙකේම තියෙනවා අනිවාර්යයෙන්ම අපේ සව elixir. ඉතින් cauldron එක සහ storage එක උඩරිම base එකේ මැදට place වෙන විදිහට තියාගන්න. ඉතින් ඔයාලට පේනවා මම ආචරව එකක් අයිනට දැම්ම ඔයාලට පුළුවන් යම් කිසි දෙයක් town hall එකේ කමන්නේ. දවස් 20 ගානකට ඔයාලා trophy push කරන්න නැත්නම් එලියෙන් දාලා තියන්න. අනිවාර්යයෙන්ම මේක මේ විදිහට ආරක්ෂිත කරගන්න. ඒ වගේම ඔයාලා ඉහළ ටවුන් ලෙවල් එකේ නම් ඉන්නේ মালටි ටාගට් ඉන්ෆෝ නෝටාස් තියෙනවනම් মালටි ටාගට් කරගන්න. ස්කැටර් ෂොට්ස් තියෙනවනම් අනිවාර්යයෙන්ම ප්ලේස් කරන්න ඒක වටෙන්. ඒ වගේම එක්ස්බෝස් තියෙනවනම් ග්‍රවුන්ඩ් ඇන් එයා මූඩ් එකට දාන්න. මොකද වැඩිපුරම දැන් මෙයාලා ඇටැක් කරන්න එන්නේ අපේ විච් කොලම් කියන අලුත්ම ට්‍රූප් එක. ඒ වගේම අපේ බාච කියන ට්‍රූප් එකත් අරගෙන ඉතින් එයාලව අනිවාර්යයෙන්ම අන්දමන්ද කරන විදිහට ඔයාලගේ බේස් එක රෙඩි කරලා තියාගන්න. ඒ වගේම ඉතින් ඔයාලා වැඩිපුර බේස් එකක් තියෙනවනම් ඔයාලට පුළුවන් ෆන් එකක් ගන්න. මේක එලියෙන් වගේ ප්ලේස් කරලා අවිල්ලා ගනිල්ලා කියලා එන්න වගේ ට්‍රැප්ස් ටිකක් වගේ ප්ලේස් කරලා ඔයාලා ෆන් එකක් ගන්නත් පුළුවන්. ඉතින් කොහමරි මේ දින කීප ඇතුළත අනිවාර්යම ඔයාලගේ බේස් එකට ඇටැක් සිද්ධ වෙනවා විශාල වශයෙන්. අනිවාර්යම ඔයාලගේ එලික්සර් එක හොරගම් කරන්න තමයි ඔක්කොම උත්සාහ කරන්නේ. ඉතින් ඒ ටික ආරක්ෂා කරන්න. ඒ වගේම ඔයාලත් නොනවත්වා අනිවාර්යෙන් ඇටැක් කරන්න. දින ඉතාමත් සුළු ප්‍රමාණයක් තියෙන්නේ. මෙතන 20යි ගණන් දාලා තිබුණා. අතන දාලා තිබුණේ කෙලින්ම 18යි කියලා. ඒක නැවතත් අපි බලමු කන්ෆර්ම් කරගන්න. රයිට් 18යි 18 days 19 hours දවස් 18යි පැය 19 කාලයක් තියෙන්නේ. ඉතින් ඒ අතරතුරදී අනිවාර්යෙන්ම අපි යම් කිසි වාසියක් මේකෙන් අත් කරගන්න ඕනේ. ඒ වගේම හැමතිස්සම වාසිය විතරක් නෙමෙයි ෆන් එකක් ගන්නත් ඕනේ මේ ට්‍රූප්ස් වලින්. මේ ට්‍රූප්ස් ටික භාවිත කරලා අපි බලන්නත් ඕනේ. ඉතින් ඒ ටිකත් අන්ලොක් වෙන්නේ ඔටෝමැටිකලි ඔයාලා සව එලික්සර් එකතු කරද්දි. ඉතින් මම හිතනවා මට වැඩිය සුපිරිම ෆාමස්ලා ඉන්නවා අනිවාර්යෙන් අපේ channel එකේ. ඉතින් ඔයාලගේ දිනුව ඔයාලා පුළුවන් comments වල අනිවාර්යෙන් කියන්න. ඒ වගේම තවත් වැඩිදුර ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඉතින් මේ වීඩියෝ ගුණත් මම ඉදිරිපත් කරේ ගොඩක් අය comments වලින් ප්‍රශ්න කරලා තිබුණා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ඉවර වුණොත් කොහමද අපි ඉතුරු ටික එකතු කරගන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක මම ගෙනාවේ ඔයාලා වෙනුවෙන්. ඒ වගේම ඉතින් ඔයාලට ඉතින් ටිප් එකක් මමත් කල්පනා කරපු ඒ ටිප් එක තමයි මෙන්න මේ විදිහට මැද්දෙන් ප්ලේස් කරන ටිප් එක. ඉතින් ඒකත් ප්‍රයෝජනට ගන්න අනිවාර්යෙන්. ඒ වගේම තව දින කීපෙකින් සමහරකට බ්ලූ ප්‍රින්ට් සමාගමෙන් වගේ කොයින් හරි බේසස් ටිකක් මේක ඩිෆෙන්ඩ් කරන විදිහට ඩිසයින් කරන්න පුළුවන්. එහෙම ඩිසයින් කරොත් අනිවාර්යෙන් ඔයාලා වෙනුවෙන් මම ඉදිරිපත් කරන්නම්. ඉතින් එතකන් ඔයාලට පුළුවන් යම් කිසි සිම්පල් ෆාමින් බේස් එකක් ඔයාලට Google එකෙන් හෝ YouTube එකෙන් හොයාගෙන ඔයාලගේ සව එලික්සර් ටික මේ විදිහට මැද්දෙන් ආරක්ෂිතව තියාගන්න. එහෙම නැත්නම් මම කලින් කිව්වා ඉතින් ෆන් එකක් ගන්නත් පුළුවන් ඔයාලට එලියෙන් ප්ලේස් කරගෙන. කොහමද ටවුන් හෝල් 6 වලින් උඩ ඉන්න කෙනෙක් නම් මේ ඉවෙන්ට් එක මිස් කරගන්න එපා. අනිවාර්යයෙන්ම මේක සම්පූර්ණ කරන්න. මේකේ තියෙන වැදගත් දේවල් විශාල ප්‍රමාණයක්. ක්වීන් ස්කින් එක නැතත් අනිවාර්යයෙන්ම ඉතුරු ටාගට් එකටවත් යන්න. මේ වගේ chance එකක් නැවත ලැබෙන්නේ නැහැ. ඉතින් December update එකනොත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා අතට හම්බුණ පිඟාන අනිවාර්යයෙන්ම ආහාරයට ගන්න අමතක නොකර. රයිට් එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.